පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පක රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර බන්ධනාගාරයට ගොස් සුවදුක් විමසුවා. පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීම නිසා මන්ත්‍රීවරයෙකු වන ඔහුට බලවත් අසාධාරණයක් සිදු වූ බව කථානායක මාධ්‍යංශය සඳහන් කරනු ලැබුවා. පසුගිය 26 වනදා නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශයේ පවසන්නේ දින 50කට අධික කාලයක් තිස්සේ බන්ධනාගාර ගත කොට සිටින එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයා බැලීමට කථානායකවරයා කටයුතු නොකළ බවයි. එහි වැඩිදුරටත් මෙසේද දැක්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වූ සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව කථානායකවරයා සිය මතය ප්‍රකාශ කිරීමත් එම මන්ත්‍රීවරයාගේ සුවදික් විමසා බැලීමට බන්ධනාගාරය වෙත යෑමත් පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් පළ කර ඇති අදහස් අපගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙම සිද්ධියේදී කථානායකවරයා විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිදු විවාදයක් නොමැතිමුත් එහිදී නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි. මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවද වරප්‍රසාද ගැන සැලකිලිමත් වීමේදී කථානායකවරයා එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂියට රහසක් නොවනු ඇති. සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කථානායකවරයා සුරැකීමට උත්සාහ දරනුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බව අවධාරණය කරමු. වර්තමානයේ මෙන්ම අනාගතයේදීද සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරැකීමේ සිය වගකීම ඉටු කිරීම එමගින් සිදුවනු ඇති. කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තවදුරටත් කැපවීමට කථානායකවරයා කිසිවිටකත් පසුබට නොවනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා. කෙසේ වෙතත් කථානායකවරයා නිවේදනයක් මගින් ඉහත සඳහන කළත් 2016 ජුනි 18 වනදා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ කාර්යාලයට කඩා වැතුණු පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවටගෙන කථානායකවරයාට දැනුම් නොදී රැගෙන යද්දී උල්ලංඝනය වූ සම්ප්‍රදායන් පිළිබඳව කරු ජයසූරිය මහතා වචනයකුදු කතා කළේ නැහැ. එපමණක් නොව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගම්මන්පිල මහතා බලන්නටද ඔහු ගියේ නැහැ. එමෙන්ම 2015 පෙබරවාරි මාසේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ නිවසට කඩා පැන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද එය සිදු කළේද එවකට කථානායකවරයාට කිසිදු දැනුම් දීමක් නොකර බවද මෙහිලා සඳහන් කරමු. එසේ සම්ප්‍රදායන් උල්ලංඝනය වෙද්දී ඒ ගැන වචනයකුදු නොදුටු කරු ජයසූරිය මහතා ඉහත ආකාරයේ නිවේදනයක් නිකුත් කරමින් මුලාවට දමන්නට හදන්නේ කාවදැයි යන්න බරපතල ප්‍රශ්නාර්ථයකි. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.